아이브한도 예부대 무라다베하 상요가 프라마나네 예부대 아이 미다칼리 메 파드메 물코타스 사카차칼라 티에노 기네기나 티에노 එතකොට අද දවසේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ අවගාඩ්‍රෝ නියතයේ සහ මෞලයේ පිළිබඳව. එතකොට මේ පාඩම අවසානයේදී අපි මේ මෞල ආශ්‍රිත ගණනය කිරීම පිළිබඳව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කතා කරමු මේ අවගාඩ්‍රෝ නියතය පිළිබඳව. ද්වේපුතේ ඕන මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් වැයම් වලින් ගත්තාම ඒ මූලද්‍රව්‍යයේ කුමක් වුවත් ඒ තියෙන්නේ එකම පරමාණු සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාව වෙන්නේ 6.022 වැඩි කිරීම 10^23. බලන්න මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. එතකොට මේ මැග්නීසියම් වැයම් 24ක් ගත්තාම මේ පරමාණු 6.022 වැඩි කිරීම 10^23ක් තියෙනවා. කාබන් බලමු. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එතකොට මේ කාබන් ගෑම් 12ක් ගත්තාම මේ පරමාණු 6.022 වැඩි කිරීම 10^23ක් අඩංගු වෙනවා. ඒ වගේම දුවේ පුතේ ඕනම ද්‍රව්‍යයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගෑම් වලින් ගත්තාම ඒ ගත ද්‍රව්‍ය කුමක් වුවත් එකම අණු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒ අණු සංඛ්‍යාව වෙන්නේ 6.022 වැඩි කිරීම 10^23. බලන්න මේ ග්ලූකෝස් C6යි 12යි O6යි. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180ක් වෙනවා. ඒතර ග්ලූකෝස් ග්‍රෑම් 180ක් ගත්තොත් එහෙම එහි ග්ලූකෝස් අණු 6.022 වැඩි කිරීම 10^23ක් අඩංගු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් බලන්න. CO2 කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. ඒතකොට කාබන් ඩයොක්සයිඩ් ගෑම් 44ක් ගත්තොත් එහෙම එහි කාබන් ඩයොක්සයිඩ් අණු 6.022 වැඩි කිරීම 10^23ක් අඩංගු වෙනවා. එතකොට දුවේ පුතේ මේ පිළිබඳව පරීක්ෂණ කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හිටියා. එයාගේ නම තමයි එමීඩියෝ අවගාඩ්‍රෝ. එතකොට මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මේ නියත සංඛ්‍යාව අපි අර කලින් කතා කරපු නියත සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වලා තියෙනවා. එතකොට දුවේ පුතේ මේ අවගාඩ්‍රෝ නියතය සඳහා දැන්ට පිළිගෙන තියෙන අගය වෙන්නේ 6.022 වැඩි කිරීම 10^23. අපි කලින් ඒක කතා කරා. එතකොට මේ සඳහා භාවිතා වන සංකේතය වෙන්නේ කැපිටල් L. මෞලය. අපි ඊළඟ කතා කරමු දුවේ පුතේ මේ මෞලය පිළිබඳව. එතකොට මේ අන්තර්ජාතික ඒක ක්‍රමයේදී ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ඒකකය තමයි මෞලය කියලා කියන්නේ. මොකක්ද මේ මෞලයක් කියලා කියන්නේ? T12 සමස්ථානිකේ හරියටම කිරාගත් ගෑම් 12ක් තුළ අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් මේකක පරමාණු අණු එහෙම නැත්නම් අයන සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණය එකී ද්‍රව්‍යයේ මෞලයක් ලෙස අපි අර්ථ දක්වනවා. එතකොට දේපුතේ මේ කාබන් 12 සමස්ථානිකේ හරියටම කිරාගත් දැන් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාව කොච්චරක්ද? 6.022 වැඩි කිරීම 10^23ක් තමයි වෙන්නේ. එතකොට දුවේ පුතේ යම් ද්‍රව්‍ය මෞලයක අන්තර්ගත මූලික ඒක සංඛ්‍යාව හැමදිස්සෙම නියතයක් වෙනවා. ඒක සමාන වෙනවා 6.022 වැඩි කිරීම 10^23 හෙවත් අවගාඩ්‍රෝ නියතයට. මේ අනුව දුවේ පුතේ ඕනම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් අපි ගෑම් වලින් ගත්තොත් එහෙම එහි පරමාණු මෞලයක් එනම් පරමාණු 6.022 වැඩි කිරීම 10^23ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි
ඕනම ද්‍රව්‍යයක ඒ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් අපි වෑම් වලින් ගත්තොත් එහෙම ඒකේ අණු මවුලයක් ඒ කියන්නේ අණු 6.022 වැඩි කිරීම 10^23 අඩංගු වෙනවා. ඊළඟට පුතේ අපි බලමු මෞලික ස්කන්ධය. තොනේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනම ද්‍රව්‍යයක මෞලයක ස්කන්ධය තමයි මේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ. තොනේ මෞලික ස්කන්ධයට ඒකක තියෙන මොනවාද ඒකක මෞලයට ග්‍රෑම් විදියට අපිට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් මෞලයට කිලෝග්‍රෑම් වලින් දක්වන්න පුළුවන්. බලන්න සෝඩියම් Na. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 23යි. તો සෝඩියම් වල මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය වෙන්නේ කොච්චරක්ද? මෞලයට ග්‍රෑම් 23යි. කාබන් ඩයොක්සයිඩ් CO2 වායුව. බලන්න කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අණුවක් නේද? එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 44යි. තොර කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කොච්චරක් වෙනවද? මෞලයට ග්‍රෑම් 44. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl. තොර සූත්‍ර ස්කන්ධය වෙනවා 58.5. බලන්න සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය වෙනවා කොච්චරක්ද? මෞලයට ග්‍රෑම් 58.5. ඒ වගේම දුවේ පුතේ මේ ඕනම ද්‍රව්‍යයක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය මෞල වලින් සෙවීම සඳහා අපිට මෙන්න මේ සම්බන්ධතාවය යොදා ගන්න පුළුවන්. මොකද්ද මෙතනදී කියන්නේ? ද්‍රව්‍ය ප්‍රමාණය මෞල ගණන සමානව මොකටද? එම ද්‍රව්‍ය ස්කන්ධය බෙදනවා මොකෙන්ද? එම ද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය. ඒකට අපිට මේ කියන්න පුළුවන් සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M කියලා. අපිට මේ සම්බන්ධතාවයත් අපේ ගණනය කිරීම වලදී යොදා ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ දැන් අපි බලමු ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ බලන්න. කාබන් මවුල 4ක ඇති පරමාණු සංඛ්‍යාව සොයන්න කියලා කියනවා. එතකොට අපි කොහොමද හොයන්නේ? කාබන් මවුල 1ක ඇති පරමාණු සංඛ්‍යාව කොච්චරක් වෙනවද? 6.022 වැඩි කිරීම 10^23 වෙනවා. මේ මෞලයක තියෙන පරමාණු සංඛ්‍යාව. අපි කිව්වා මෞලයක තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක්. ඒක ඇවගඩ්‍රෝ නියතයට සමානවා. ඒ සංඛ්‍යාව කීයද? 6.022 වැඩි කිරීම 10^23. එහෙමනම් අපි එක මෞලයක තියෙන පරමාණු සංඛ්‍යාව දන්නව නම් කාබන් මෞල 4ක තියෙන පරමාණු සංඛ්‍යාව හොයන්න උගත කරන්නේ. මේ සංඛ්‍යාව 4ෙන් ගුණ කරමු. අපට උත්තර එනවා 2.4.9 වැඩි කිරීම 10^24 කියලා. බලන්න දුවේ පුතේ ඊළඟ ගණනය කිරීම. කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5 අඩංගු අණු සංඛ්‍යාව සොයන්න. එතකොට මෙතනදී කාබන් ඩයොක්සයිඩ් CO2 අණු මවුල 1ක ඇති CO2 අණු සංඛ්‍යාව කොච්චරද? ඒකත් සමාන වෙනවා අවගාඩ්‍රෝ නියතයට. කීය දේ නියතය යගේ 6.22 වැඩි කිරීම 10^23. එතකොට අණු මවුල 1ක තියෙන අණු සංඛ්‍යාව දන්නව නම් අපිට අණු මවුල 5ක තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව හොයන්න උගත කරන්නේ. මේ සංඛ්‍යාව 5ෙන් වැඩි කරනවා. එතකොට අපිට එන උත්තරේ විදිහට 3.11 වැඩි කිරීම 10^24 කියලා. ඊළඟට අහනවා කාබන් ඩයොක්සයිඩ් අණු මවුල 5 අඩංගු මුළු පරමාණු සංඛ්‍යාව. අපි ඉස්සෙල්ලා හෙව්වේ ඒ අණු මවුල 5 අඩංගු මුළු අණු සංඛ්‍යාව. දැන් අපිට අහනවා මොකද්ද මුළු පරමාණු සංඛ්‍යාව. එතකොට මේ CO2 අණුව ගත්තාම මේකේ පරමාණු කීයක් තියෙනවද? කාබන් පරමාණුවක් තියෙනවා, ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් මුළු පරමාණු සංඛ්‍යාව 3ක් වෙනවා. එතකොට අපි අණු මවුල 5ක තියෙන අණු සංඛ්‍යාව හෙව්වා කීයද? 3.11 වැඩි කිරීම 10^24. මේ අණු සංඛ්‍යාව වෙනම් පරමාණු සංඛ්‍යාව හොයන්න මේක මුළු පරමාණු සංඛ්‍යාවෙන් ඒ කියන්නේ 3ෙන් වැඩි කරනවා. අපිට එන උත්තරේ කීයද? 9.33 වැඩි කිරීම 10^24 කියලා. ඊළඟට අහනවා දුවේ පුතේ
මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුල පහක් අඩංගු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කීයද කියලා. එතකොට බලන්න CO2 අණුව. CO2 අණුවේ කාබන් පරමාණු නම් 1යි ඔක්සිජන් පරමාණු කීයක් තියනවද? CO2 අණුවක ඇති මුළු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව 2යි. එතකොට අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් අණු මවුල පහක් ඇති මුළු අණු සංඛ්‍යාව කීයද? 3.011 වැඩි කිරීම 10 24. එහෙනම් මේ මුළු අණු සංඛ්‍යාව මේක වැඩි කරනවා ඔක්සිජන් පරමාණු සංඛ්‍යාවෙන්. එතකොට අපිට ලැබෙන උත්තරේ කීයද? 6.022 වැඩි කිරීම 10 24 කියලා. ඊළඟ බාන්දේ උතේ ඊළඟ ප්‍රශ්නේ කාබන් වල මෞලික ස්කන්ධය. මේ කාබන් පරමාණු මෞලයක් ගත්තාම ඒක ස්කන්ධය වෙන කොච්චරද? මෞලයට ග්‍රෑම් 12ක්. අහන්නේ මොකද්ද? කාබන් ග්‍රෑම් 10ක අඩංගු මෞල ප්‍රමාණය තමයි අහන්නේ. මෞලික ස්කන්ධය 12 නම් මෞලයට ග්‍රෑම් 12 නම් කාබන් ග්‍රෑම් 12ක අඩංගු මෞල ප්‍රමාණය කොච්චරද? එහෙනම් මෞල එකයි තියෙන්නේ. තොරමේ කාබන් ග්‍රෑම් 12ක කාබන් මෞල එකයි තියෙන්නේ. එහෙමනම් කාබන් ගෑම් 10ක අඩංගු මවුල ප්‍රමාණය බලන්නයි මොකද කරන්නේ? ගෑම් 12ක එක මවුලේ නම් තියෙන්නේ ගෑම් 10ක මවුල කීයක් තියෙනවද කියලා බලනවා. ගෑම් 12ක එක මවුලේ නම් ගෑම් 10ක මවුල කීයක්ද? එතකොට අපිට උත්තරේ එනවා 0.83 මවුල. එකට වඩා මවුල එකට වඩා අඩු සංඛ්‍යාවක් තමයි තියෙන්න ඕන. कार्बन डाइऑक्साइड CO2 दशम इकाई मौले कडंगु अणु संख्या उत्तरद කියලා. तो අපි දන්නවද මේ පුතේ कार्बन डाइऑक्साइड मौले එක කඩංගු අණු සංඛ්‍යාව උත්තරද? අවගාඩ්‍රෝ නියතයට සමානව ඒක 6.22 වැඩි කිරීම 10 23. එතකොට එහෙමනම් අපි දැන් හොයනවා कार्बन डाइऑक्साइड दशम इकाई मौले කඩංගු අණු ගණන. තවද මොකද කරන්නේ? එක මවුලයක් තුල අණු 6.22 ගුණ කිරීම 10 23ක් අඩංගු නම් මවුල දශම එකක් තුල කොච්චරක් අඩංගුද? එහෙමනම් අඩංගු වෙනවා 6.22 ගුණ කිරීම 10 23ක් 22ක් අඩංගු වෙනවා. ඊළඟ ඔක්සිජන්. ඔක්සිජන් O2. ऑक्सीजन वाले सापेक्ष अणु के स्कंद ऑक्सीजन के अणु ऑक्सीजन परमाणु देखा एक तो इला है देने उन्हें सापेक्ष अणु के स्कंद किए द इस देखा ही किला किए नवा अहान ने मुकाद ऑक्सीजन ग्राम दहाई का डंगु अणु गरण किए द किला यह मनान दो एवुते में ऑक्सीजन ग्राम तीस देकर सापेक्ष अणु के स्कंद तीस दे के निशा में सापेक्ष अणु के स्कंद समान प्रमाण या ग्राम बलिंग अपी की वह के अणु एवगाड्रो නියතේ ප්‍රමාණයක් අඩංගු වෙනවා කියලා. එහෙමනම් ඔක්සිජන් 32 ග්‍රෑමයක අඩංගු අණු ගන්න වෙන්නේ කීයද? 6.22 වැඩි කිරීම 10 23. එහෙමනම් ඔක්සිජන් අණු ගෑම් 10ක අඩංගු අණු ගන්න වෙන්නේ ගෑම් 32ක 6.22 ගුණ කිරීම 10 23ක් අඩංගු වෙනවා නම් ගෑම් 10ක කොච්චර අඩංගු වෙනවද? 1.88 වැඩි කිරීම 10 23ක් අඩංගු වෙනවා. ඊළඟට අහනවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු CO2 මවුල ප්‍රමාණය ගණනය කරන්න කියලා. මවුල ප්‍රමාණය අහන්නේ. එතකොට අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක අඩංගු CO2 මවුල ප්‍රමාණය කොච්චරද? කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් වෙනවා. එහෙමනම් මේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් ග්‍රෑම් වලින් ගත්තාම ඒකේ මෞලයක් තමයි අඩංගු වෙන්නේ. නේද? එක මෞලයයි. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු CO2 මෞල ප්‍රමාණය කොහොමද හොයන්නේ අපි? 44යි ග්‍රෑම් වල එක මෞලේ නම් අඩංගු වෙන්නේ 22යි ග්‍රෑම් වල මෞල කොච්චර අඩංගු වෙනවද? මෞල භාගයයි 0.5යි මෞල අඩංගු වෙනවා. ඒ වගේම මේ පොතේ අපි කලින් ඒ විසඳපු ගණන ගණනය කිරීම මේ ආකාරයටත් අපි අර මුලින්ම සඳහන් කරා නේද? සමීකරණයක් මේ සම්බන්ධතාවය ඒක භාවිතා කළා කියලා දන්න පුළුවන්. මොකද්ද අපි කිව්වේ? සිම්පල් n = සිම්පල් m
බෙදීම කැපිටල් M. ඊට පස්සේ 22යි ග්‍රෑම් බෙදනවා මේ මෞලික ස්කන්ධයෙන් මෞලියට ග්‍රෑම් 44න්. එතකොට අපිට මෙතනදි තියෙන උත්තරේ කීයක්ද? දසම 5යි මෞල භාගයයි කියලා. එහෙමනම් දුවේ පුතේ ඔයගොල්ලෝ අවගාඩ්‍රෝ නියතය ගැන ඉගෙන ගත්තා, මෞලිය ගැන ඉගෙන ගත්තා. මේ අවගාඩ්‍රෝ නියතය සහ මෞලිය භාවිතා කරලා ගණනය කිරීම කරන්න ඉගෙන ගත්තා. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට මේ මෞලිය ආශ්‍රිත ඕනම ගණනය කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ පාඩම අවසන් වෙනවා. සියලුම දෙනාට සුබ දවසක්.